එන්ජිමක පිෂ්ටනයක් තමයි ඔබ මේ දකින්නේ. මේ තියෙන්නේ එන්ජින් එකේ අපි දකින සිලින්ඩරය තුල තියෙන පිෂ්ටන් එක. මේ තමයි පිෂ්ටන් අත. එතකොට පිෂ්ටන් එක පිෂ්ටන් අතර සම්බන්ධ වෙන්න යොදාගෙන තියෙන පිෂ්ටන් ඇණය අපි එකට ගජන් පින් එක කියලාත් කියනවා. මේ ගජන් පින් එක එහෙම නැත්නම් පිෂ්ටන් ඇණය ගත්තට පස්සේ පිෂ්ටන් ඇණය පිෂ්ටන් අතෙන් එලියට එන එක වළක්වන්න ඔයාලට පේනවා. මෙන්න මෙතන සර් ක්ලිප් එකක් දාලා තියෙනවා. මේ සර් ක්ලිප් එක තියෙන්නේ සර් ක්ලිප් එක ඒ කියන්නේ අපි ඒකට කියනවා මුදු අගුලක් කියලා. මේ මුදු අගුල මුලින්ම අපි ගලවන්නට ඕන මෙතන තියෙන පිස්ටන් ඇණය එලියට ගන්න නම්. හොඳයි. දැන් අපි කරන්න යන්නේ පිස්ටන් එක පිස්ටන් අතර සම්බන්ධ කරලා තියෙන පිස්ටන් ඇණය ගලවා ඉවත් කරන්නටයි. ඒ සඳහා මම මුලින්ම කරනවා මේ පිස්ටන් අත සිරසුව මේ අපි දකින දඬු අඬුවට තදින් සිර කර ගැනීමක් කරනවා. මේ ආකාරයට හොඳින් සිර කරගත්තට පස්සේ මම කරන්නේ මුදු අගුලු ගලවණයක්. එහෙම නැත්නම් මේ සර්කිප් එක ගලවන්න අපි පාවිච්චි කරන දරුවනේ මේ ටූල් එක මෙයා පාවිච්චි කරලා අපි උත්සාහ කරනවා මේ පිස්ටන් එක පිස්ටන් අතර සම්බන්ධලා තියෙන පිස්ටන් ඇණය දරාගෙන ඉන්න සර්කිප් එක හැවත් මුදු අගුල ගලවා ඉවත් කරන්නට. හොඳයි. අපි දැන් ඒක කරන්න කොහොමද කියලා පැහැදිලි කරමු. මුලින්ම සිරස්ව දඬුව දුව මත රඳවාගත් පිස්ටන් අත මේ විදිහට තියෙනවා ඔයාලට පේනවා. ඊළඟ පස්සේ කරන්නේ මෙතන තියෙන මේ සර්ක්ලිප් එක එහෙම නැත්නම් මේ මුදු අගුලේ තියෙන මේ සිහින් සිදුරු දෙක ඔබට පේනවා පැහැදිලිව. ඒ සිහින් සිදුරු දෙකට මේ අඬුවේ ඔයාලට පේනවා මේ තුඩවල් දෙක. මේ තුඩවල් දෙක මේ සිදුරු තුලට රිංගවලා මෙන්න මේ ආකාරයට. අපි නේ අපි මෙන්න මේ ආකාරයට සර් ක්ලිප් එක එහෙම නැත්නම් මුදු අගුල මේ පිස්ටන් ඇණය සහිත මේ සිදුරෙන් ගලවලා ඉවතර ගන්න මෙන්න මේ ආකාරයට අරගෙන අපි ඒක පැත්තකින් තියා ගන්නවා. අනතුරුව අපි කරන්නේ මෙතන තියෙන මේ පිස්ටන් අතට පිස්ටනය සම්බන්ධලා තියෙන මේ ඇණය යම් විදියකින් බුරුලට නෙමේ සම්බන්ධලා තියෙන ටිකක් තදර සම්බන්ධලා තියෙන නිසා නිදහස මේ ඇතුළේ තියෙන පින් එක අපිට ගලවලා ගන්න බෑ. ඒ නිසා අපිට ඒ සඳහා තද යමක් ආධාර කරගන්නට අවශ්‍ය වෙනවා. මම ඒ නිසා මිටිය සහ සෙන්ටර් පංචක පාවිච්චි කරලා මේ මැද තියෙන දඬු අඬුවට සම්බන්ධ කරලා තියෙන පිස්ටන් අතේ ඉහළ තියෙන පිස්ටන් ඇණය ගලවන්න උත්සාහ කරන මෙන්න මේ ආකාරයට. මේ විදිහට අපි මිටිය භාවිතා කරලා තරමක් බලයක් යොදාගෙන අපිට මෙන්න මේ ආකාරයට පිස්ටන් ඇණය ගලවලා ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔබ මේ දකින්නේ පිස්ටන් ඇණයයි. එතකොට පිස්ටන් එක තුලට මේ පිස්ටන් ඇණය සම්බන්ධ වෙන්නේ මෙන්න මේ බුහු දෙක ප්‍රයෝගී කරගන්නවා. එතකොට මේ පිස්ටන් ඇණය සම්බන්ධ වෙන පිස්ටන් අතේ මේ ඉහළ කෙළවරට අපි කියන්නේ කුඩා කොන කියලා. එතකොට මේ කුඩා කොන තුලට තමයි පිස්ටන් ඇණය මෙන්න මේ ආකාරයට ගමන් කිරීම නැත්නම් සිරවීම සිද්ධවන්නේ. හොඳයි. දැන් අපි යන්නේ මේ යාන්ත්‍රණය තුල මේ කොටස් ටික නැවත පිරිසිදු කරගන්නට අවශ්‍යයි. ඒ සඳහා අපි මේ පිස්ටන් ඇණය මුලින්ම අපි පිරිසිදු කර ගැනීම සිද්ධ කරනවා මෙන්න මේ ආකාරයට. ඒ සඳහා අපිට පිරිසිදු රෙදි කැබැල්ලක් ප්‍රයෝගී කරගැනීමේ හැකියාව තියෙනවා. මුලින්ම අපි පිස්ටන් ඇණය මේ විදිහට පිරිසිදු කර ගැනීම සිද්ධ කරනවා. අනතුරුව අපි මේ සඳහා යොදාගත්ත සර්ක්ලිප් එක එහෙම නැත්නම් මුදු අගුල මේ විදිහට පිරිසිදු කර ගැනීම සිද්ධ කරනවා. මේ ඔබ දකින්නේ මුදු අගුල. අනතුරුව පිස්ටන් අතෙහි ඉහළ කෙළවර ඒ කියන්නේ අපි ඒක හඳුන්වන්නේ කුඩා කොන කියලා. මේ කුඩා කොනත් අපි පිරිසිදු රෙදි කැබැල්ලක් භාවිතා කරලා එයාගේ තැවරිලා තියෙන මලකොටස් තියෙනවා නම් ඒ මලකොටස් ටික මෙන්න මේ ආකාරයට අපි ඉවත් කර ගැනීම සිද්ධ කරනවා. ඒත් එක්කම පිස්ටන් එක තුල පවතින මේ බුහු දෙක තුල පවතින මලකොටස් හෝ එහෙම නැත්නම් පවතින හානිදායක
තත්ව මත ගොඩනැගිච්ච මල කොටස් හෝ එහෙම නැත්නම් අපද්‍රව්‍ය පවතිනවා නම් ඒ ටික අපි මේ ආකාරයට රෙදි කැබැල්ලක් භාවිතා කරලා පිරිසිදු කරගෙන ආහාර කර ගැනීම කරන්නට ඕන. අනතුරුව අපි කරන්නේ මේ සියලුම කොටස් නැවත පිරිසිදු ස්නේහක භාවිතා කරලා නැවත ස්නේහණය කිරීම අපි සිද්ධ කරනු ලබනවා. ඒ කියන්නේ අපි මේ කොටස් නැවත එකිනෙකට සම්බන්ධ කරන මත්තෙන් අපි මේ කොටස් සියල්ලම ස්නේහණය කිරීම සිද්ධ කරනු ලබනවා. ඒ සඳහා අපිට පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් යාන්ත්‍රණ කීපයක් අපි මේ පාවිච්චි කරන්නේ. ඔබට හැකියාව තියෙන මේ සඳහා තෙල් විදිනයක් ස්නේහක තෙල් විදිනයක් භාවිතා කරන්න හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ප්‍රායෝගික පරීක්ෂණය කරන අවස්ථාවේදී ඔබට හම්බ වෙන ඒ අවස්ථාවේට යොදාගෙන තියෙන කුමක් හෝ උපක්‍රමයක් ඔබට යොදා ගන්න හැකියාව තියෙනවා. මම මේ ආකාරයට ස්නේහක තෙල් මේ කොටස් මත වෙන වෙනම තැවරීමකට ලක් කරනවා. ඒ වගේම පිස්ටන් අතෙහි පවතින මේ කුඩා කොන තුලටත් මම ස්නේහක මේ ලෙස ඇතුළු කිරීම සිද්ධ කරනු ලබනවා. අනතුරුව මම කරන්නේ මේ පිස්ටනය මේ පිස්ටන් අතත් සමග නැවතත් සම්බන්ධ කරනවා. අපි අර කලින් දුටු ආකාරයෙන්ම පිස්ටනය පිස්ටන් අත සමග මේ ආකාරයෙන් පිස්ටන් ඇණයත් සමග අපි සම්බන්ධ කරනවා. හරි. මේ ආකාරයෙන් අපි පිස්ටනය තුලට පිස්ටන් ඇණය මෙන්න මේ ආකාරයට යොමු කිරීම සිද්ධ කරනවා. ඒත් සමගම අපේ අවශ්‍යතාවය පරිදි මිටියකින් පහරවල් කීපයක් මේ ආකාරයට එකතු කරන්නත් අපිට සමහර විට අවශ්‍ය වෙන්නට පුළුවන්. ඒ සඳහා ඔබට ලබා දීලා තියෙන උපකරණ පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. රයිට්. ඒත් සමගම අපි කරන්නට අවශ්‍යයි මුදු අගුල සර්කිට් එක නැවත අපි මේ පිස්ටන් ඇණය සඳහා අපි නැවත සම්බන්ධ කිරීම කරනවා මෙන්න මේ ආකාරයට. ඔබට මේ සර්කිට් එක මෙහෙම අල්ලලා මේ විදියට අඬුව තුල පවතින මෙන්න මේ තුඩවල් දෙක මත රඳවගෙන ඔබට හැකියාව තියෙනවා මෙන්න මේ ආකාරයට මේ තුඩු දෙක ක්‍රියාත්මක කරලා මේ කොටස් දෙක ලන් කරන්නට. ලන් කරලා අපිට හැකියාව තියෙනවා මෙන්න මේ සර්කිට් එක මේ පිස්ටන් ඇණය තුලට මෙන්න මේ ආකාරයට රිංගවන්නට. හරි. අවශ්‍ය පරිදි අපි මේ සර්කිට් එක ඇතුල් කරාට පස්සේ තවදුරටත් ඒකේ ගැටලු තියෙනවා නම් අපි නිවැරදි ස්ථානගත කිරීමක් සඳහා මෙන්න මේ ආකාරයට තට්ටු කිරීමක් කරලා සර්කිට් එක අදාළ ස්ථානයට නිවැරදි ලෙස අපිට යොමු කරන්නට හැකියාව තියෙනවා. හරි. මේව දකින්නේ පිස්ටන් ඇණය නිවැරදි ලෙස සම්බන්ධ කරපු පිස්ටනයක් තමයි ඔබ මේ දකින්නේ.